නොනවරණ මහත්තරනි අද කතාව ඇවිල්ලා පුදුම ලෝභය පුදුම ලෝභයකොට පුදුම ලෝභයෝ එකක ලෝභයෝ ගැනයි අද කතාව යන්නේ ඔන්න දැන් තවත් අද ලෝභයදේ නේද මොකාද කනවා කියන්න ලෝභයගේදේ කූම්ඹියද කූමියගන්න චුට්ටයින කූම්ඹියකවට කෝභයනේද කූභය කියන්න මොකාද කූම්ඹියතට ටිකල් ලොකුමොකක් කරි වෙන්ඩ ම ආලතින ලෝභයදේ කෝභය කන ඇමචිගෙනෙද්ද ඩපුරුව හැමතිෙනෙක් රෝභයගේ දේත් කනවඋන්ගේ මෙවුන් ඉන්න ඔන්න දැන් අපි යන කතාව දැම් මේ කැවිල ඔන්න කෙනෙ කැවිල යාගේ මගුල් ගෙදරට කෑමෝදෙස්ෙක් බාරදෙන් හොටල් එකට ඇවිල්ල දේ අම්බෙනෝන අර මැනිව් කාඩ් එක කතා කතගෙන කෙනෙක් එක කතා කරක දැන් ඇවිල එතන ලොකු සාකච්ඡාවක් මම අරය කිව්වද ඔයාත කිස්තර කිව අපේ ඥාතිවෙනවා ඇල් හම්බෙන් දන්නවකී මේ ඕන දෙයක් කතා කොල කරගන්න පුළුවන් කිව මේ මම මෙන්න මේ දීක තියෙන් මෙනි උඩියක දියක ඒක තම මංහිතව ඕඩ ගන්නව කිය එක සිව පණහක් හෙමයි හැබැයි දැම් වෙඩින්න යන්නේ වෙඩින්න එක මගේ වෙඩි වෙඩින් නොලට අපි දීක දාන්නෑ එක මදි ඒ හරි බීහරි ශීහරි තමා වැඩින්න එකට යන්නේ නෑන දියක මොකුත් ගොඩන් නෑන ජාති ඕන දියක එතන දියක කියන්න මේ ඊයකේවා මේවා තියන්න මේ වනේ දර දානමනිව් එකනේ දියකත් එහෙම තම දානද මේක දියක කමන්න මට මෙ දියක දැවම පෝක එක එපා කොහොමත් ඔය අපේ තාත්තහි දායක සභාවේ සභාපචිනි ඒ තාත්තා කට්ටිය ඥාති තම ඒගොල්ල න ඔක්කොම පණහක් ඉතරයනවා හතලියක් ඉතර මස්මාලු කන්නේ කොට මම්බැලුව මස් මාලුවටට මේක මේ මෙහම කරු මේ චිකන්න එකයි පිශ්ෂකයි තයින් කරු එතකොට නිකං එලොලු අතර ඉතරන මෙහෙමයි පොදි දෙසත්තයම තියෙනවාන දෙසත් ඉතින් බතුත් එක ගන්න නෑ මට මෙහම දෙයක්කරු අපේ ඔ ගෙදරට යා පැත්ති ඉඩම තියන්නේ කුකුල් පාම එතනින් යාලාගා ඉන්න අර ගොල දෙන අර ච්චර හැදිච්ච නැති කුල් ඉන්නවා කිලෝ එකට වගේ අදුවවුම් උන් අදුවට දෙනවා උන් ඔය කොත්තු ගහන කට්ටීම අරයියන්න මට දෙන්නංකුව තියක් අදුවට කිලෝ එක අදුවට මම්බල කිලෝ දහයක් විතර අරගෙන අප නැන්දයින්න ඕනේ හදන ඕන හොදට චිකන් කරියක් ගහල පෙර තම නැඳ කෙනෙක් නො ගාල්ලෙන් බැඳලා යාලා හේ හදන නියමට ඇඹුල්ටියල් මාළු කිලෝ අටන් නම මාළු කිලෝ ඇඹුල්ටියල් ටිකක් දාගෙන්දකුවොත් මේ මෙනිව් එකේ මේ ටිකත් එක්ක මට හෙමීත තියාගන්න තිබ්බනම් චිකන් එකයි මේකයි ගෙදරින්ගෙන ඔයා චිකන් ගේනවා එලියෙන් අපි එදොල් හතා දෙෙන්ඩුව ඒම කරන්න නෑනිවත්ය ඕටල් පිටකෑමයි මේකම ති අනිත්තිකන් මහත්‍ය හදාග නොක ගෙදර කරගන්නක මේ හෝතලක ගණ්ඩප මට මේ ගාන යන ඒකයි නොනවරුණ මහත්තරුණනි අද කතාව පුදුම ලෝබයා තවත් ඔන්න ලෝබෙක් ඉන්න මිනිියයකුණ ආච්චිගේ මළගේ තිබිලා යාලියකුට එන්ඩ බැරිවෙලා යා එන සතියකටීතර පස්සේ අනේ මචන් වෙරි සොරී මචන් දීප සිම්පචි රිකමන්නන්නේ මොකදවන් කනගාට මට ගොඩක් ඒකටකාවන්න ආච්චි නැති වුණනා උඹට ගරි ආදරයින ආච්චි පොඩිකාල ම බලාගට ආච්චි බෝ හැදිය මාච්චි අම්ම හිටීනෑන් පොඩිකාර රතන හිටරට මතක ඇවුදු පහක්කිතනක ගම්ම ඇවිල්ල ගිය හෙම මේ වාචීතිගන උබ හරි දුක ඇතිනේ එක දවසෙන් කරන්න වුණනේ වැඩේනේ ඒයා කිව්වනි කරන්න කිය යකොල් දවසෙන් කරන්න එම කියල එක දවසෙන් කත්ත කියල කත්තියකුවනික මලගත් තිබුණෙත් නැති සයිස්සගේ කියල පෙවුන් කියන එයා කිවෝයි දියද කිවෝයි දිය කිව්වයි දිය ගැන මෙමයි දැංගෝක දවස් දෙකතුරත් යන් හිතියම එනවුන්ට කණ්ඩ දෙන්දයි බීමල්ලන්ඩයි තේ දෙෙන්ද විශ්ක දෙෙන්ද කියක් යනවාද හරිද ඊළඟට මම කරපු වැඩේ ආච්චි මැරන්ඩ කලින් ඇඳේ ඉන්නකොට මේ මරතේරන අමාරුයි කියලා මං ලිව්ව වං අටින් ලිව්ම වං අටින් අකුරු ගලපොල ලිව්වා මොන කියලා ලිව් ලිව්වේ ආච්චි ලියන විදිහට මගේ කටයුතු එක දවසෙන් කරන්ඩ එල්නිකල් ලෑලි පෙට්ටියකට ආන්ඩ සර්සිලි මොනවත් කරන්න එපා මිස්සුන්ට කියන්න යන් දෙපා හවස ඉවර වෙලා මලබත දෙන් දෙපා විිස්කට්ට ගද්දිල තේදෙන්ද එම ගීල මල්ලි වූ අන්තිම කැමැට්ටවාගේ දාන දෙෙන්ද කිව්වයි නෑ දානේ හද්දවසත් පන්සල්ට දෙන්ද ගෙවල්ල කරන්න ඕන්න ලොකුවට ඔ ලිව එහෙම ලියලාට එතන තියලා තිබ්බා
ඒක පෙන්න්න ලොඹ වැඩේ කොමරි තාත්තාඇවිල්ල වැැලුව අපේ ආනේ ලිවුමල් ලියලා කියලා කියවල එනම් මෙහෙම කරමු කියලා ඒදිට කර උඹ ලිව් අච්චි වගේ බදිව ඇති බඋඹ නොනවරුණ මහත්තරුණි අද කතාව පුදුම ලෝබයා පුදුම ලෝබියෝ පිළිබඳව අද කතාගෙන පුදුම ලෝබය පුදුම ලෝබියෝ ඒගැන කියීල වැදක් නෑ වගේ ලෝබයෝ හොඳ දැයි වගේම තම එක පුතා ශිස්සත්්‍ය පාස් වෙලා ලොකු ස්කෝලකට ගිල්ල තාත්ත බෝම ආදම්බරෙන් ඉන්න ඒක තාත්තක යාළුවෙක් කම්බවුණ ආලෝ කෝමට කොේ දයන් මයි යනෝව මෙන්න අපේ පුතාගේ දන්නවන සිස්සත්ත පාස්නය පු වට ආරංචිනයද සිස්සත්ව පාසල දැන් සන්තෝසයි ඔව සන්තෝස නන් තම මටත් සන්තෝසයි ඕමද කොළ විස්කෝල ගියාමඉතින් ආඩම්බරේ ඒ ගියාගෙන මට ඒවෙලා සන්තෝසය පස්ස දැන්තම වැඩේ බරපටලකම තේදන්න ඇයිගේ යන්ද කරදරන්ද නැන යන්ද නම් කරදර යන්න අතමත නොර වැන්න කත්තී නුවන ඒගොල්ල අපි කතා දන්න කට්ටිය නත ඇයව නවා ඉන්ද මංගීෙන් කතා කරාමකවා තුන්දස් පංචිකට හරදාකට වගේ කරලා දෙන්නම් අයි අත ඉද ද හටහපයින හිදම සල්ලිගන්ඩ බෑ උනාටම තෙල්ගනන් ඉද ගන්න කියලා ඉතින් කොල්ලට මංගේරුම් මොනවරි වෙන්ඩෝන කියල අපේ පයිප්ගේ මල්ලි කෙනෙන්නේ ඒමනි අතිකුව තුන්දස් පංචියකට හරදහත් දෙන්නඩකො කියලා ලාබයි ලාබයිලා බශය කියනට ලාබයි ඒක ඉද එතන්ට ඒ ආතියක පස්නයක් නෙමයි පස්නය කන වෙද මේ දෙස් පංකොල තීන්ට ගන්න කෝන පිට දෙස් බංකොල තීන්ට ගන්දුව ඒවා තීන්තකාල ඒකනම වැඩේ මේ අමත්තත ක්‍රියාකාරකන් කරන්න ඕනි කීජකක්න පංහිතෙන ක්‍රීඩාවක් කරන්නට ක්‍රිප් දෙකක් කරන්නල ඒවා කොයිදි මම් බැලුව ක්‍රිකට්ටේම ගාන්ධර මෙව්වා ගන්ධර මොනාදර බූච් දී මොනාදර හෙල්මට්ටේම මුහතට ගාන ක්‍රිකට ඒව ගන්ධ වැැබල් ලෙදර් බෝල් ගන්ඩ හෙන ගනන් එව්වා ඒක පෝඥයකිවා ාව දැම නැත් ඌ අන්න ඌ ආසයිකල ක්‍රිකට ගාන් මංක පිශ්ෂ තහන් ක්‍රිකට ගාන්න අරන්දන්න කවුද කියලා ඉතු පස ම බැලෝ බල ක්‍රීඩා ලයිස්තුවකට එල්ල තියනවා උපටක් පාගෙන මෙ කොල යවන්දන පන්ති උන පට කැල්ල අපල නිකංව එල්ල ගාත සර පුද්ධානත ඔය හලදාල දූන කරදන්න මංකො බෙල්ලගා පන් කියලා එල්ල ගාන තවයකක් බලකට අරමේ අද සන්දීප යයින්න සන්දීපයාලගේ තාත්තා දුන්න මට ඒ දවස්සල චැස් බෝඩ් එකක් ඒක ගෙතර වැඩක් නෑ කියලාක මට දුන්න ඒක ඉඳ මංුව චැස්වල්ට යව්වා ඒ හැඳු මුකු නෑනවා ඉඳග නරක අඩින්ද නෙදීන් ඒ දෙක දාගත් දාල අන්තන් සෙප්පුන නැත්තව් අරමමෝ ගරකර ගහන්ත ඒවා කරන්න බෑනවා නොනවරු මහත්තරණී අද කතාව පුදුම ලෝබය පුදුම ලෝබයෝ අද සමාජය ඉන්න පුදුම ලෝබයෝ විළිබඳව කතාව ඔන්නේ ඉින් දැන් තවත්තේ වගේ සිද්ධියක් ගැන ගෙවල් කදන්ඩ පතන් අර යාළුවෙක් ඇබ ඒයි මොකද බංගන නිදිකිරා රතිනවා නිඹ නෑ මැච් බැලුවදී මැතේරන මැච් බල්ල කියීලා බල්ල විතරන්නමට පස පාතිත් දාලමට පේන්නේ මේකනමයි මොකට කියන්න උඹගේ හදන වැදේ ඉතින් ඔබ පටන් අරගෙනගේ අතිවරන් කපල අපිකාටක් කිව්වත් නෑනවා උඹට අති කියන්න ට අතිවරන් කපන්න උඹල නම නිවේ අපි යාලු ඇදේ උඹල ගයක් අදනකොට අපිතත් අසයින්න බං සන්තෝසෙන් අප කරන්න ගතා කර කිරිපක් කැල්ලක්කන් දෙනවන කිව්වන කියෝ කිරිපත් නං හැදුවේ නෑ අප කිරිපත් කැල්ලක් අත දනගේ අතිවර දඩ පුලුවන් ගියක්න හල් කිලවක් කියද ේන්ටියත් දුන්න කට්ටියද ජැඹ කොහොමද කරේ කියන්න මෙහෙමයිති ඕක ද අවුරුදු ගානක ඉඳද මං කරන වැඩන්නේ ඔබ පලෑන් කරනයට මොන ගියක් කදන් දොන දැන් ඕකට කළුගල් මම ඔය යනකොන්නකොට පොල් මැටල් යනනකොට දකිනොට පාර දීන තැන් තැන්ගොල් ගෝනිය පටෝගෙන නො වැටිකල අපේ පාරාදන්න කළුගල් බාල ගිය එතනින් ඇද් අතික ගොඩ හෝ තේරෙන් නැටවෙන්ඩ පොද බොඩ්ඩ ොඩ් ඇද එක මාස ගාන කළුගල් බාල තිබන හදන් නැටුව පාර ඒතික මංහිමිට හැදකට්ටා ඊටස වැලිතික මම නාන්ඩ යනෝන හැමඩා මැලට ඔයත ඔයත ඔයෙන් බාලි දෙකක් එනකොට අරගෙනවා වැලි බාලි දෙක නාලා එනකොට ඒක තර උටගේ ඉස්සරාව ගොඩ ගාටිම වැලිවගේ ම ඔය වැලි අවුරුදු කියක් ගෙනාවට වැලි
එහෙම බොඩ්ඩ බොඩ්ඩ ගෙනාව. ඔය ඉත සිමෙන්ති වගේ අම්මට හම්බුණා. අර යාළුවෙගේ පරණ සිමෙන්ති වගේ. ගල් වෙන්න ඔන්න වෙන්නේ. ඔව්. ගල් වෙන්න ඔන්න වෙන්න. හා හා හා. ඒක දාලා මැටි දාලා කලවම් කොල්ල මෙය කරන ක්‍රමයක් තියෙනවා. ඔව්. මම දැක්කා YouTube එකේ තියෙනවා. ඔව් ඒක මැටි දාලා කලවම් කොල්ල. මැටි කලවම් කොල්ල සිමෙන්ති කලවම් කොල්ල අදන් ඒ විදිය තමයි හදන්න යන්නේ. ඔහොහොහ ඒක උදේ ලිව ආරම්භනේ උළුවව්වේ උළුවව්වේ යන්නේ කියන්නේ ඒවා ගගේවල් කඩන තැන් වල තියෙනවනේ බං ගලෝලා ඔහොහොහ පොඩි ගණන් වලට තියෙන ඔහොහොහ ඒවා එකතු වෙයි කේක විදියයි හැබැයි ඔහොහොහ ජනේල විදිය නෙමෙයි දොර ඒව තියෙනවා ඒක ඔහොහොහ ඒක දීකා ස්ටයිල් එකක් කියලා ගන්න පුළුවන් නේ උඹද එහෙම ගේ හදනවා ඔව් එහෙම හදන්නේ ඔහොහොහ උඹ වගේම තියෙයි ගේත් එක විදියට ඈ අනේ වන්ද උඹලා ගේවල් හැදුවට වඩා හොඳයි නිකා හිටහන් නොනවරුනි මහත්තුනි අද කතාව ඇවිල්ලා පුදුම ලෝභය පුදුම ලෝභය කියන්නේ වැඩක් නැහැ කියලා ඒ නියම ලෝභය මොන දැන් එනවා දැන් ඒත් ඒ වගේම තවත් ඒ මිනිස්සෙක් ගමක අම්මේ අද අපි ආයෙත් ගියේ ආච්චිගේ දාහනේ දුන්නම පංචල්ට වින්චි දෙනවා මාසෙන්නේ අපෝ පංචල්ටනේ පංචල්ට පංචල්ට නිකන් ඒ වටේ පිටේ උන්ට දෙන්න පුළුවන්ද බං දාහනේ උම්මේ ගණන් බම් මෙව්වේ ඔබ කියන්නේ දැන් පරිප්පු කීයද? කීයද බලන් එලෝලු මාළු හැම දෙන්නම් බෑ. ඔව් දුන්න නැද්ද මාළු? දුන්නා දුන්නා. දුන්නා කියන්නේ ඔබ කීයක හැමයි නියමට දුන්නා දානේ. අපේ ලොකු අම්මලා ගෙදර හාල් ගෝණියක් තිබුණා අයින් කරලා ගෙදරට කවුද දීලා ගමෙන් එවලා. ඔව්. ඒ ගල්ලනම් මනම් තියෙනවා පොඩි උන් කන්නේ කියලා මම සුද්ධ කරලා ගල් ටික අයින් කරලා සුද්ධ කර හොඳට. ගල් ටික. හොඳ කැකුළු. පොඩිය උන්ට කන්ද බෑ කියලා උන් සම්බ ගන්න කියලා ම කැකුළු වලින් මුදට ඒක ඒක ගත්තා හල් ගෝණි භාගයක් හිතරාව එතකොට ඊට පස්සේ බං අතන ඇනිකටක තියෙන්නේ ඔව් ඔතන දැලක් කනලා තිබ්බා මහන්සලේ පස් නොමයින් බට්ටු හතරක් අහුණා ලොකු බට්ටු ඒක කපලා සුද්ධ කොල්ලා ගාන්ත මෙව කල්ලා සිඹලා දාලා ඔක්කොම කොල්ලා තිබ්බා තියලා ඉවල ඒක ඉව්වා බට්ටු මාළු ඔලු ටික මම ගත්තා ගෙදර කන්ද ඊට පස්සේ බම් මේවා තිබුණා වම්බොටි තිබුණා අතන අපේ ගහේ වම්බොටි ටිකක් හදලා ගත්තා මයකරල් ටිකක් තිල් දැම්මා එතන අපේ මයකරල් තිනවනේ වත්තේ ඒකයි ඊට පස්සේ බණ්ඩක තිබුණා බණ්ඩක ටිකක් හදලා ගත්තා මුකුණු යන්න ටිකක් අර වෙලෙන් ගලවගෙන ඇල්ල ඒ ටිකෙන් මුකුණු යන්න සම්බෝලයක් හැදුවා අදලිලා හොඳ කටලවක ටිකක් තිබ්බ එතන ඉදි පැහිච්ච ඒක කපලා ඉවරලා තිබ්බා ඉදෙන්ද ඒකත් හොඳ ගාන තියලා ඒක තිබ්බා ඊට පස්සේ ගුණයක් ඉන්නවනේ හරක් මං අර එදා ඉන්න ගම මට පොඩි බේදකට තියලා මේ පොඩ්ඩක් දියන් කියලා පොඩි අර මේකකට මීකිරි ටිකක් ගත්තා බේතකට බේතකට කියලා ඉල්ලගත්තේ මීකිරි ටිකක් ඕන බං බේතකට දියන් කියලා උජෑම් බෝතල් දෙකකට ඉල්ලගත්තා ඉල්ලලා ගහලා ගාන්ට හින්දවල මීකිරි ටික හැදුවා මීකිරි දීලා දුන්නේ නියම දානේ අය බලන් ආ කිසි පාඩුවක් නැහැ ෂෝක් එකට දාන දුන්න මම හොඳයි හොඳයි කොමාරි පින්තස් වෙනවනේ බං පින්තස් නේ ඔව් පොඩි අවුලක තියෙන අර බත්වල්ලු එච්චරයි අවුල නැත්නම් අනිත් ඔක්කොම හොඳට කරා